වස්සාන සමයේදී වඩාත් දහමට නැඹුරු වී පන්සල තමන්ගේ ජීවිතේ කේන්ද්‍රස්ථානයේ කොටගෙන ජීවිතේ නැඹුරු දිගු ගමන කෙටි කර ගැනීමට අරමුණු කොටගෙන සංවේදී මනසකින් උපයුක්ත වී වස්සානයේ අවසානයේදී පහන් සංවේගය දනවන කඩේමකට පිවිස සිටීම ආනන්දයට හේතු බූත වන්නකි. ජීවිතයේ යථාර්ථයේ තේරුම් බේරුම් කරගත යුතුය. බුදු සමයෙන් අපට කියා දෙන්නේද එයයි. ප්‍රඥාවන්තයන්ට පමණ සීමා වූ බුදු සමය වස්සාන කාලයේ වඩා දහමට නැඹුරු වීම මත ත්‍යාගශීලී හදවතකින් මනසකින් පූර්ණ වීමද සුවිශේෂිත සිද්ධියකි. ඉල් පොහොය සිටි සමුදායකින් සමලංකృత වී ඇත. මතර බුදුවන්නට සිටින මෛත්‍රී බෝධිසත්වයන්න් වහන්සේ ලැබීම ප්‍රථම ධර්ම දූත පිරිසවන රහතන් වහන්සේ ප්‍රථම ධර්ම ප්‍රචාරය උදෙසා ගමන ආරම්භ කිරීම බුදුරදුන් ඌරවැල කාශ්‍යප ගයා කාශ්‍යප නදී කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කිරීම වස් ඌරවැල දනව බලා වැඩම කිරීම පසුවස් ප්‍රවාරණය කළ යුතු දිනය වීම චීවර මාසයේ අන්තිම පොහොය වීම කඨිනාස්තරයේ විනය කර්මයේ කළ හැකි අවසාන දිනය වීම අගසව සාරිපුත්‍ර මාහිමිපාණන් පරිනිර්වාණය සිදුවීම යනාදී කරුණ රසස් සිදුවුණු පොහොය වශයෙන්ද ඉල් පොහොය සැලකුණු ලබනවා. චීවර මාසයේ අන්තයේ චීවර දානී අනුසද්දත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ එම වස්ත්‍ර යුගලෙන් එකක් බුදුරදුන් වැඩ සිටින ගන්ධකුටේ වියන්කොට බඳ බුදුරදුන්ට පූජා කොට මහා සංග්‍රහන මැද්දේ එකත් පස්ව වැඩ සිටියහ. මෛත්‍රී බෝසතාණන්ගේ මේ උදාර පුණ්‍ය ක්‍රියාව බුදුරදුන්ගේ සර්වඥතා ඥාණයෙන් දැක මේ මහා බජ්ජ කල්පෙහිම බුදුවන්නේ යයි විවරණය දෙන ලදී. මහණෙනි මේ මහඟු වස්ත්‍ර යුගලෙන් පිදු මේ භික්ෂුව දෙස බලන්න. මේ තෙමේ මතු මහා බජ්ජ කල්පෙහිම බුදුවන්නේය. එකල බරණැස් නුවර කේත්මති නම් රාජධානියක් පවති. එහි සංක නම් සක්විති රජෙක් වේ. ඔහුගේ පුරෝහිත බ්‍රහ්ම නම් බමුණා මෛත්‍රිය බුදුරදුන්ගේ පියානන්දෑ වේ. පරවි බමුණුහුගේ බිරිය බ්‍රහ්මති නම් බැමිණිය මව් වේ. නාරක ඒ මෛත්‍රිය බුදුරදුන්ගේ බෝරුක් වේ. මතු බුදුවන මෛත්‍රිය බුදුරදුන් පිළිබඳ විවරණය කරන ලද්දේ ඉල් පොහොය දිනකයි. ගෞතම බුදුරදුන්ගේ සර්වඥතා ඥාණයෙන් මත්තට බුදුවන බුදුරදුන් පිළිබඳ විවරණය කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ සාදුනාද පැවැත්වූහ. දෙවියෝ ප්‍රීතියෙන් උද්දාමයට පත්ව දිවමලින් පිදූහ. ජනකාය සැනකෙලි පැවැත්වූහ. මෙවන් අසිරියක් සිදු වූයේ ඉල්පුන් පොහෝ දාකය. බරණැස ඉසිපතනාරාමයේ වස් කාලයේ ගත කළ බුදුරදුන් වස් පවන්නේ කොට ප්‍රථම ධර්මදූත පිරිස වූ රහත් වහන්සේ සැටනම අමතා චරිත භික්කවේ චාරිකම් බහුජන සුඛාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුසානං මා කේන දේව අගමිත්ත දෙසත භික්කවේ ධම්මං ආදි කල්යාණ මච්චේන භික්කවේ ධම්මං ආදි කල්යාණං මච්චේන කල්යාණං පරියෝසවන කල්යාණං සාත්තං සබ්බයඥානං කේවල පරිපූර්ණං පරිශුද්ධ බ්‍රහ්මචරියං පකාසිට යනුවෙනි. මහණෙනි බොහෝ දෙනාට හිත පිණිසද බොහෝ දෙනාට සැප පිණිසද ලොවට අනුකම්පා පිණිසද දෙව් මිනිසුන්ට වැඩ පිණිසද හිත පිණිසද මිනිසුන්ට වැඩ පිණිසද හිත පිණිසද සැප පිණිසද චාරිකාවේ හැසිරෙව් දෙනමක් එක්මගින් නොයව්. මහණෙනි මුල මැද අවසන යහපත් වූ ආර්ත්‍ය සහිත වූ ව්‍යඤ්ඤ සම්පත්තියෙන් පරිපූර්ණ වූ ධර්මයේ දෙසව් පිරිසිදු වූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරව් යයි අවවාද දී ධර්ම දූත සේවයේ යෙදූ ඉල් පෝදාකේ. බුදුරදුන් අවබෝධ කොටගත් ධර්මයේ ලෝකයාගේ හිතසුව පිණිස දෙසීමට යොමු කළාමනේ. ඒ නියතෙහි පිහිටා ක්‍රියා කිරීමට බුදුරදුන් ඉටාගත්තේ විවිධ දිසාවට සිය අනුගාමිකයන් යොමු කොට මේ යථාර්ථයේ ලොවට හෙළි කිරීමට මම්පෙත් විවර කිරීමටය. පුළුල්ලෝ දෘෂ්ටි කෝණයක පිහිටා සිය මහා ප්‍රඥාව මත පිහිටා හෙළි කළ චින්තනයේ දාර්ශනිකත්වයේ යොදාගත්තේ දුකෙන් මිලී පැටලී සිටින සියලු සත්‍ය දුකෙන් මුදවා ගැනීමටය. කිසියම් දෘෂ්ටියකින් විමුක්ති මාර්ගයෙන් නොමැති ජනයාට බුදුරදුන් හෙළි කළ මාර්ගයේ අමා දහරක් බදු විය. මොහන්දකාරයෙන් වැසී සිටි ජනයාට මේ දහම ආලෝකයක් විය. මිත්‍යා දෘෂ්ටිවලින් වීරී සිටි ජනකායට සිසිලසක් විය. යා යුතු මාවතක් කුමක් දැන්න තෝරා බේරා ගන්නට නොහැකිව සිටි අයට නිසි මාර්ගයේ හෙළි විය. ඉල් පුන් පොහොදා සංඝ සැටනමක් විවිධ දිසාවලට යොමු කිරීම මත වනපෙත් එලිපිහිලි වී ලෙන් ඉදිවි ධර්ම ප්‍රචාරයට සංගරුවන්න ව්‍යාප්ත කිරීමට මාර්ගය පෑදුනි. මේ පුන් පොහොදා තවත් වැදගත් සිදුවීමක් සිදුවිය. නේරංචනා නදී සමීපයේ සිටි ඌරුවෙල කාශ්‍යප නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන ජටිලයන් තාපසයන් තිදෙනා විසින ආරාමයට වැඩම කළ බුදුරදුන් විසින් ඌරුවෙල කාශ්‍යපගේ 500ක් පිරිසද නදී කාශ්‍යපගේ 300ක් පිරිසද ගයා කාශ්‍යපගේ 200ක් පිරිසද සමග 3516ක් පෙරහැර දක්වා ඌරුවෙල කාශ්‍යපතුළු 500ක් අතවැසි පිරිස ශාසනයේ පැවිදි කරවන ලදී. පැවිදි වූ මේ අය ජටා මඩුලු හා තවුස් පිරිකර නේරංචනා නදියේ පහකොට යවන ලදී. ගඟේ පාවී යන තවුස් පිරිකර දුටු නදී තවුසා සොයකේ පිරිසට අනතුරක් සිදු වී යයි දැයි සොයා බැලීමෙන් අනතුරුව
සංඝ සසුනේ පැවිදි වූ පිරිස දැක ගයා තවසා සමන්ගේ පිරිස සමග සංඝ සසුනට එක් විය. බුදුරදුන් නොබෝ දිනකින් දහසක් යටිල භික්ෂූන් සමග ඌරුවෙල් දනව්වෙන් නික්ම ගයා ශීෂයට වැඩම කොට එෙහිදී ඔවුන්ට ආදිත්‍ය පරියාය සූත්‍රයේ දේශනා කොට රහත් ඵලයට පැමිණියහ. මිත්‍යා මතවල එල්බ කර සිටි ජඩිල පිරිස නිසි මාර්ගයට පිවිසීම විශාල පුණ්‍ය කර්මයකි. ජීවිතය යනු කුමක්ද? එම ජීවිතයේ මනාව අවබෝධ කොටගෙන නිසි මාර්ගයේ යා යුත්තේ කිනම් ධර්මයක් පදනම් කොටගෙනද? යන්න පහදා දීමේ මේන් සිදුවිය. පැලයක් රෝපණය කිරීමෙන් පමණි එයින් ඵල නෙලාගත හැක්කේ. පැලේ රෝපණය කළ පමණින් සාර්ථක ඵලද නෙලාගත නොහැකිය. පැලේට පොහොර, ජලය, ස්පර්ශය, හිරුවෙලිය ආදී ලැබිය යුතුය. එවිටයි සරු පැලයක් වී සරු ඵලදාවා ජනිත වන්නේ. ජීවිතයේද එසේමය. ජීවිතයේ අයාලේ යන්නට ඉඩකඩ සැලසුව හොත් යහපත් දීපයක් උත්පාද නොවේ. එම ජීවිතයට ප්‍රථමයෙන්ම ප්‍රඥාව ඇති කරගත යුතුය. එම ප්‍රඥාව මත තෘෂ්ණාව අත්හළ යුතුය. ඇලීම නැති කළ යුතුය. දන් දීමට අප නැඹුරු විය යුතුය. එවිටේ අපේ ජීවිතයේ සරුඵල නෙලාගත හැකිවන්නේ. සරුඵල නෙලා ගැනීම යනු අප කෙමෙන් නිවනට පිවිසීමයි. මේ පරම සත්‍ය වූ දහම තේරුම් ගැනීමට වස්සාන සමය අවසානයේ වඩා පහසු වන්නේ සංවේදී මනසකින් අප උපයුක්ත වූවොත් පමණි. බුදු රදුහු පන්සාලේ ස්වනවස බේලුව ගමේ වස්වැස පවාරණය කොට චේතවනාරාමයට පිවිසුණහ. එවිට ධර්ම සේනාධිපති නැත්නම් ධර්ම භාණ්ඩාගාරික සාරිපුත්ත අග්‍රශාවකයෝ බුදුරදුන්ට වඳ ප්‍රශ්නය විචාලෝය. බුදුරදුන් පළමුකට පිරිනිවන් පාන්නේද නැතහොත් අග්‍රශාවකයෝ පිරිනිවන් පාන්න හුද යන්නේ? ප්‍රථමයෙන්ම අග්‍රශාවකයන් පිරිනිවන් පාන බව දත් හේයින් දින හතක් පමණ ආයු ඇති හේයින්ද තමන්ගේ මෑණියන් මාර්ගඵල අවබෝධයට පත්කරනු පිණිස තමන් උපන් ගෙදරට වැඩමවීමට සාරිපුත්‍ර හිමියෝ සිතූහ. සත් දිනක් පමණ ජීවත් වන බැවින් එම සත් දින නාලක ගමට යන අතරතුර චනයාට අනුග්‍රහ දක්වමින් ලෝකාර්ථ චර්යාවේ යෙදමින් සත්වන දින ඉල්මස වප්පුන් පොහෝදා සන්ධ්‍යා සමයේ නාලක ගමට සම්ප්‍රාප්ත වී ගන්ධර නුග රුක්මුල හුන්ය. සාරිපුත්ත හිමියන්ගේ බෑනා වූ උපරේවත නැමැති බ්‍රහ්මණයා ලවා සිය මෑණියන් වන මිසදිටු සාරිබැම්නියට පණිවිඩයක් යැවිනි. එම පණිවිඩය ලැබීමෙන් පසු සාරිපුත්ත හිමියෝ සිය මෑණියන්ට බුදුරදුන් යනු කවරෙක්ද යන පහදා දුන්නෝය. බුදුරදුන් උපන් කෙනෙකි, මහා බිනික්මණය කළ කෙනෙකි, බුදු වූ කෙනෙකි, දම්සක් පැවැත් වූ කෙනෙකි, දස දහසක් ලෝක ධාතු වූ කම්පිත වූහ. ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්ති ඥාන දර්ශනයෙන්, කරුණාවෙන්ම අසමසම ධර්ම කතාවෙන් බුදුරතුන්ට සමාන කෙනෙක් නැති යනුවෙන්ද සිය මෑණියන්ට බුදුරදුව කෙරේ පවන්නා ගුණ සමුදාය දෙසීමෙන් අනතුරුව පැහැදී අවසානයේ සෝවාන් ඵලයට පත් වූවාය. මෙතෙක් මිසදුට දහම්වල එල්බගෙන අඳුරේ සැරිසරු සාරි බැමිණිය යහමගට ගැනීම මුඛාර්ථය කොටගත් සාරිපුත්ත හිමියන්ගේ පරමාර්ථයේ එලෙසම ඉටුවීමද ඉල් පුන් පොහෝදාක සිදු වූ අති විශේෂ සිද්ධියකි. අනුබුදු මිහිඳු මාහිමියන් ඇතුළු ධර්මදූත පිරිසට ලංකාවේ ප්‍රථම සිංහල භික්ෂුව වූ ආරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු සිංහල රහතන් වහන්සේ 54ක් නමක් තවත් භික්ෂු සංඝයාට මිහින්තලාවේ අටසට ලෙන්වල වස් එළඹීමට ආරාධනා ලැබීමෙන් අනතුරුව තූපාරාම වැනි දාගබ් ඉදිවි පූජා හා ධාතු නිදන් කරන ලද්දේත් ඉල් පුන් පොහෝදාකය. මිනිසා කෙරෙහි පවත්නා රළු කටුක ස්වරූපය පහවීමට ධර්මය නියත වශයෙන්ම අවශ්‍ය වේ. ධර්මයේ ප්‍රභේද වේ. මිනිසා නොමග යවන ධර්මය හා යහමග යවන ධර්මය යනුවෙනි බුදුරදුන් දේශනා කරන ලද්දේ. මිනිසාට හිතකාමී, සුවකාමී, මෙලොව හා පරලොව යන දෙකටම අනුගත ධර්ම මාර්ගයකි. යහපත යන වදන අර්ථය කෙරෙහි අපගේ අවධානය යොමු වේ යුතුය. ඉල් පුන් පොහොයෙන් ප්‍රතිනිර්මාණය වන්නේද එයයි. බුදුරදුන් දිනක් මහා සංගරුවන අමතා කීවේ මගේ වදන් හැසිරවීමේ හා මා ගමන් කරන විලාසයේ කිසියම් වරදක් ඇතිනම් ඒ පෙන්වා දෙන නිසයි. සියල්ල දත් බුදුවරයෙකු මෙසේ සිය අනුගාමිකයන්ට පවසන්නේ නම් පුහුදුන් අය ගැන කවර කතාද? එවිට සංගරුවන කියා සිටියේ තථාගතයන් වහන්සේ කෙරෙහි කිසිදු අඩුපාඩුවක් නොමැති බවත් අපිට කතා විලාසය හා ගමන් මඟ ආදර්ශයක් හා පරමාදර්ශයක් වන බවයි. බලන්න බුදුවරයෙකු කෙරෙහි පවත්නා නිහතමානී ගුණය. අප සමාජයේ බොහෝ දෙනා කෙරෙහි නැත්තේත් මේ ගුණයයි. සියල්ල දත් බුදුවරයෙකු තමන්ගේ දුර්වලකම ඇත්නම් පෙන්වා දෙන්න යනුවෙන් පවසත් අද සමාජයේ බොහෝ දෙනෙකු සිතා සිටින්නේ සියල්ල දත් අය ලෙසය. දන්නේ නැති දෙයක් අප දැනගන්නට ඕමනාවක් නොදක්වන්නේ එක් අතකින් ලැජ්ජාවට හේතුවක් වන නිසායි ඔවුහු සිතති. බොහෝ අය අදහස් කරති මේට අපි හීනමානීයයි කියමු. අප දන්නේ අංශුවක් පමණි. දන්නේ නැති දෙයක් අසාධන ගැනීම නිහතමානී ගුණයකි. මේ නිහතමානී ගුණය අපට බුදුරදුන් පෙන්වා දුන්නේ ඉල් පුන් පොහෝ සමයේය. නිහතමානී ගුණයේ සංකේතයන් ලෙසද මේ පොහොය හැඳින්විය හැකිය.